සම්බුදු සරණයි සදහැවත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ ධර්මාණුකූලව ජීවිතය දකිමින් අර්තාාන්විතව ජීවිතය ගත කරන්නට මග කියයාදන සසරින් නිවනට සද්ධර්මානු මාලාවේ තවත් උතු මෝදායිකත්ව සද්ධර්මානු ශාෂනාවක් ආරම්භ කරන්නට සූදානම් සුපුරුදු බ්‍රහස්්පතින්දා දවසේදී. ි ේශනාා පැවත්වීම වෙනුවෙන් සුපුරුදු පරිදිී බෞතියාරුපවාහිනේ මැදිරි පරිශ්වයට වැඩම කරන්නට ඒදනු, කහපොල ශ්‍රීිස් සදධර්මාරාම මහා විහාරයත් මරදන් කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයක්ත් යන උබේ විහාරාදේශ්වර කම්මට්ටානා චාර්වය පූජනීය තපෝවනේ අරිය දජපින් වත්සවාමින් වහන්සේ අිහම දෙනාම සාධනාධ පාත්තුමෙන් ප්‍රථමෙන්ම දම්ස බහ මණ්ඩපේට පිළිගනිමු. අවසරයි අපේ හාමතුරුවනේ. සාධූසාූසාූ. සදැහවත්නේ අද මෙවතුම් වූ දේශනාව වෙනුවෙන් ස්වකීය දයකත්වය ගැනමෙන් කටයුතු කනවා පිළිියන්ඳල පදින්ත්‍රිගේේ සිල්වා ජානකී සල්වතුර යන මහත් මහත්මින් ප්‍රධාන එ පින්වතුන් පිරිස්ස විසින්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කද. දම්ම සවනකාලු අයං බදන්තා, දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධහා බුද්ධි සම්පන්නකාරුණික පින්වත්න ෞද්‍යාමාත්ච චාලය හරහා ලෝකය පුරහා විසරුවා හරින සසරින් නිවනට කියන මාතුරු කාව අයටති දේශනා කරනු ලැබෙන ධර්ම දේශනා මාලාවෙන් තවත් එ ධර්ම දේශනයක් තමුණ ශ්‍රවණය කරන ගමන් සියලු ලෝකවාස්සයන්ගේ ධර්ම අවබෝධය පිණිස ධර්මදානමය පින්කමක් වසංක්සිද්ධ කරන්නට පින්බර දායකත්වය පිළියන්දර පදිංචි කේම් සිල්ලා මහත්තාසාජානකී හල් වතුර විසින්. ධර්ම දේශනා කන ස්වාමීන් වහන්සේ තුළු ස් සියලුම ස්වාමින් වහන්සේ ට මේ පින් බලය නිර්වාණවබෝධය ලබේවා කර ප්‍රාර්ථනා කරනවා. පර්ලෝසප සිරුඥාතීන් හට පින් අනු මොදන් කරනවා සුජීවත්ව සිටින සිිරුම ඥාතීන් නිර්වාණ අවබෝධය පිණිසත් මේ පින් එකසේ හේතුවාසනාවේවා කර ප්‍රාර්ථනා කරනවා. ඇති අරමුණු මුදුන් පත් කර ගැනීමේ අභිලාසයෙන් තමයි මේ උදාර ූපින්කමට දායකත්වය ගත්තිය ඉතින් අපි දේශනා කරන්නේ ධර්ම දේශනා මාලාවක් ඒ ධර්මදේශන මාලාව විශුද්ධි මාර්ගය උපකාර කරගෙන තථගතයන් වහන්සේ දේශනා කරපු නිවැරිදි මාර්ගය විශුද්ධිමාර්ගය එ විසුදි මාර්ගය දන්න සප්ත විශුද්ධි කියලා මතක් තියෙනවා ඒකෙන් පස්සෙන විසුද්ධි මාර්ගයයි දේශනා කරන්නේ ඒ මගගම් මග්ග ඥානදර්ශන විසුද්ිය. ති මගගා මග ඥානදර්ශන විුද් පිරිිබාඳවත් ධර්ම දේශන රාශයක් තිෙනවා. පකාංකා විතරන්න විුද්ධි පිරිිබඳව දිට්ටි විසුද්ධි පිළිබාධව වගේම චිත විසුද්ධි පිරිි බන්ධව සීර විසුද්ධි පිළිබාදව අරම්භ වෙන්නේ සීල විුද්ධිය එේද එතැන් මේ වෙන කොට ධර්ම දේශනා සිය ගණනක් දේශනා කරලා තියෙනවා. එ ධර්මය හොයන ධර්මය පිළිබාන්ධව පරික්ෂා කරන යමකොට එක අයන්න ඉඳල පටන් ගන්න පුළ.ඒ නිවැරදිවත් තේරුන් අරගෙන ඇවිල්ල තියෙනවනං එසියලු කරුණු තම තමන්ගේ බුද්ධියෙන් විමසල නුවනින් අවබෝධ කරගෙන මේ වෙනකොට ඇවිල්ල තියෙනවන දැම්ම දේශනා කරන ධර්මයන් ගහම්බීරයි හැබැයි වැටේනවා තේරුම් ගන්න පුළුවන්ඒ අද අදේශනා කරන්නේ ඒ මගම් මග ඥාන දර්ශන විසුද්ධියින් නිවැරදි ද නිවැරදි මගනං ආර්යෂ්ටාංගික මාර්ගයේ ඇතමයි නිවැරදි මාර්ගය ඇබයි ආර්ෂ්ඨාංගික මාර්ගයේත් සතාගතයන් වහන්සේ පෙන්නල දෙන මාර්ගය එක ලෞකික වසයනු දේශනා කළ තිනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ දුක්සහිත සසරෙන් සඳහටම මිදෙන් ඩෝනන. මේ ප්‍රවෘතිය පැවැත්ම දුකයි කියලා. අනේ මේක මහා පීඩනයක් ම වදයක් මහ කරදරයක් මහා දුකක්. එවනිසා මේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන, ස්කන්ධයන් ගෙනුත් ඇසකන නාශ්‍ය දිවසරීරය සිත කියන මෙ ආයතන හයේ අධ්‍යාත්මිකා යතන හය. හා දහතුවශයෙන් බෙදලවෙන් කරන දහටක් දායාමාරක් රූපවලටත් අතහමාරක් නාම වලටත් බෙදල පෙන්නන මේ ධර්මයන්ගේ පැවැත්ම මහ වදයක් කරදරයක් පීඩනයක්. මේ අර්ථයක් නෑ. හි වටිනාකමක් නෑ මේ ගතයුතු දෙයක් නෑ කියලා තමන්ගේ ඥානයට බුද්ධට නුවනට වැටහෙනවනයටමිදෙන්ඩ අනිත් පැත්ත දේශනා කර ලෞකික පැත්ත නෙම ලෝකොත්තර පැත්ත. ත්‍රපී තීරණය කරන්න ඕනේ ලෞකික පැත්තද වටන්නේ ලෝකොත්තර පැත්ද වෙතතාගත යන් වහන්සෙනං දේශනා කරන්නේ ලෞකික පැත්ත එක මොහොත කටවත් ඇසි පිල්ලඟහන තරන් කාලයක්වත් වර්ණනා කරන්න නෑ තනනා කලෙත් න කරන්නත් නැහැ. තථගතයන් වහන්සේ දේශනා කරන්නේ ලොකොත්තර පැත්තහෙවත් මේ සසරින් මිදීමම එක කියන්නේ සැපක් නැහැ එතන එටන දුකයි අවසානයක් තියෙනවා. දුක්නිම ඔට පත් කිරීමක් තියෙනවා. ඒයක නිසාස්වභභාවයන් දුකයි කියලාම පැහැදිලිම තේරෙනවනවා. විිදන ැටි කිවාඒ කැමතිකෙනෙකොට කැමතිකක් ගණ්ඩ පුළුවන් කිවා බලකිරීමක් බෞද්ධ දර්ශනය තුළනේ අවබෝධය තුළ නුවනින් දර්ශනය වීම තුළ තමට තම තමන්ට තීරණය කරන්න පුළුවන් තවදුරට ප්‍රවෘත්තිය පැවැත්ම මම අරගෙනයානවාද එම නැතම් මේ ප්‍රවෘත්තිය මේ පැවැත්ම මං අයින් වෙනවදවෙ වෙනද. වෙෙන්වෙන්න හෝ පවත්වන්න පුද්ජලයෙක් නෑ කියන කාරණය තතාගතැන් වහස පැහැදිියීමම දේශනා කර. පුං්චලෙක් නෑ සොත්තෙක් නෑ කෙනෙක්න. තියන්නේෙ ක්‍රියාපක් ආයතන අරම් බැලුවත් එතන තියෙන්නේ ක්‍රියහයක් ධාතු වශසයෙන් අරගෙන බැලුවත් එතන තියෙන්නේ ක්‍රියාවන්. නාම රූප වසයෙන් අරම් බැලුවත් නම රූපදකේ තියන්නේෙ ක්‍රියාව. කර්මය හා පුනර්භාවේ කියන දෙක සංසන්ධනය කලා බැලුවත් දැතියෙන ක්‍රියාවක් සත්‍යයන්ගේ පැවැත්මට දේශනා කරපු නිවැරදි කාරණ දෙක කම්මනයාම චිත්තනයාම කියන ධර්මතාධ අරම් බැලුවත් එදගැත්තියෙන ක්‍රියාවක් දෙනිසම ක්‍රියාවේ ඇති වටිනාකම මොකක්ද කියල තමයි හොයන්ඩෝන එතකොට තමට තේරෙනවා මේ ගැලවෙන එක හොඳයි කියර. මිදනක හොඳයි මේ ප්‍රවෘතිය නවත්තනක හොඳයි කියලා අන්න එතැනට මනස සූදානම්නම් ද මෙතනදල දේශනා කරන ධර්මයන් තේරවිී එතැන්ට සූදානම් නම් මනසේ කියන්නේ සසරින් ගැලවෙෙන්ඩ තැමි ප්‍රාර්ථනාවත් තියන නිර්වාණවබෝධය පිණිස තොර නිවන කියන්නේ තිය තැනකුත්නෙමේ නැ තැනකුත්නෙේ නි ඇති තැනකුත්නෑ හැබ නැති තනකුත්නේ. මේ තියෙන නිවන කියලා පෙන්නන්න තනක් නෑ. හැබ අවබෝධ කරන්න ඕනම තැනක පුළුවන් ඒගැනේ නැති තනකුත්නේ. ඒ නිසා මේ ධර්මය හරිසූක් සමුම්. ස්ියුම් ධර්මය මනස්සට හස්සු කරගන්ඩ ඕනි සියහ මනනුවන්. සතිය හා යෝනි මනසිකාරය එ නිවැරදි මග ආර්ෂ්ඨාංගික මාර්ගය ලෝකොතර පැත්ත ලෝකෝත්තර පැත්ත වැඩෙනකොට ඒ වඩා ගැනීම සඳහා ඒ නිවැරදි මගේ යාම සඳහා අතාගතයන් වහන්සේ කරුණු රාශ්‍යයක්ෙන් අලතින එයින් ඕනම කරුණක් කරන්න විභාග කරන්න පුළුව පරික්ෂා කරන්න පුුව ද අප ගන්න පුළුවන් ඇ ක තැන් ස දේශනා කරන විතර්ක කියල කක්තිර. විතර්ක කියන කල්පනා කරන. කල්පනා කරන තැනම තව ධර්මතාවයක් තියෙනව විචාර කියලා එකැනි සොය බලන යම් දෙයක් පිළිබන්ඳව අපි කල්පනා කරනවන එකල්පනා කිරීම එතනම තියෙන ස්වාබෙලි මිස භාවය එකල්පනා කරන දේ පිරිිබාද ත්‍රපි ගාම දෙන් විතර්කය සඳහපි ගන්න තියෙනවා විතර්ක හයක් රූප විතර්ක සබ්ද විතර්ක, ගන්ධ විතර්ක රස විතර්ක පොට අබ විතර්ක ධම්ම විතර්ක. තියහයම තමයි විචාර හැටියට දේශනා කරන්නේ. රූප විචාර එකෙන් රූප පිරිිබඳෝසය බැලීම. අඇර විතර්ක යන කල්පනා කරන. සබ්ද විචා සබ්ද පිළිබඳෝසය බලන ගන්ධ විචාර ගඳ සඳ පිළිබඳු සෑබලන්න රස විචාර රසයන් පිළිබඳ සෑ බලන ඇැයි ස්ෑබැලීමෙන්න්න කල්පනා කිරීම තුළ නැත්තන් ඉන්නේ හොදර බලන්න කල්පනා කර හිටල බලන්නොත් රස විචාර පොට්ටබ විචාර පහස පිළිබඳර කල්පනාකිරුවත්ඒ පිළිබඳ සෑබැලීමක් තියෙන කල්පනා කරන්න නැත්තා එටාක්කල් සෑබැලීමන්නේ ධම්ම විචාර එකයන්නේ රූප හෝ නාමධර්මයන් බඳව කල්පනා කරනවා නම් නැවත නැවත පිළි බන්දස්ෑබැලීමක් තියෙන දැන් අපි ගන්නවා රූප විතර්ක ද රූපකයන්නේ හැට පේන බාහිරන් තියෙන සිරුම දෙවාට තමයි රූපකයන් තොර රූප පිළී බන්ද අපි රාර්ය ආර්යස්ථාංගික මාර්ගයට අපි වැටනාආකාරයට මෙනෙහි කරඩන එදා තමයි මඟට වැටෙන් නැත්තන්න ොමගේ ාහිර රූපය ආර්යෂ්ඨාංගික මාර්ග පළවෙනිීම එක තම සමාදිට්ටි දන්නවාන සමාධිටි සමාසංකප් සමාවාච්චා සමාකම්මන්ත සමාජ්ජීව සමවායම සම සති සමා සමාධීතර බාහිර රූපයක් අපි විටර්ක කරනවා කල්පනා හැබැ කල්පනා කරන්න ඕනේ සම්මාදිි්ටයට ගැලපෙන කාරයට බලන්න ඕනේ අපි කල්පනා කරන රූපය පිළීබාන්ධව අපි නිවැරදි ලෞකික පැත්තට නෙමේ ආර්යෂ්්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තට පැත්තට අපේ මනස නැඹරුවෙනවාද ගැන සසරින් එතර වෙන පැත්තට සසරින් මිදෙන පැත්තට සිත නැඹුර වුණොත් අපි නිවැරද්දිව ආර්්‍යෂ්්‍රාංගික මාර්ගයට බැසගත්තයි වෙනවා. එන් නැතිතාක් කල් ආය්‍යෂ්්‍රාංගික මාර්ගයට බැහැලනෑ හැබැයි එතන තියෙනවා දැන් කර්මය හා කර්මඵල විශ්වාාස කිරීම ලෞක සම්මාධිට්්‍යියයක් ඒක ලෝකෝත්තර සම්මාධිට්‍යය නෙමේ ඇැබ එකත් ඕනි කර්මය හා කර්මඵල විශ්වාස කිරීම ඕනි. එදට ලෝකෝත්තර සම්මාධිට්ියය නම් මෙන්න මේ ආකාරයට මේ කරුණුටික වැඩෙන්න්න ඕනෙ. එක වන තමයි නිවැරදිවූ සම්මාධිට්්‍යයට එන්නේ ඒක ආර්යෂ්ට්‍රාංගික මාර්ගේ නිවැරදි පැත්ත අර වැරදි පැත්ත නෙමේ ඒත් නිවැරදි කර්ය හා කර්මඵල විශවාස කිරීම නමුත් අපට අවශ්‍යය කරන්නේ සමිද සසනින් ගැලවෙෙන්ඩ කැන නිවන් දකින්ද හන නම් අපි විතර්ක බාහිර රූපයයක් කරගෙන කල්පනා කරන ත කල්පනා කරන්න ඕනිඒ කල්පනා කිරීම තුළ අප සිත ක්‍රියාත්මක වෙන්නේ කොමද කියලා. එතන නැත්තන්ගේ රූපය පිළිබඳ ඇල්මක් ආසාාවක් කැමැත්තත් චන්දයක් නැත්තන් අපි බැහැල තියෙනවා ආර්්‍යෂ්ඨාංගික මාර්ගය සම්මාදිට්ටී ඒ රූපය පිළිබඳව විතාර්ක කල්පනනා කරන නි රූපයයක් දැක්කම පිබඳ කල්පනා කරන එක තමයි සභා වෙශසිතය සභාවය එදරේ කල්පනා කිරීම තුළ ආසාව නැත්තං අමනාපත් නැත්ත එන මෝහේතනනෑ රූපය පිළිබඳව ආසා සහිත සිතක් නෙමයි නං දේශ සහිත සිතක් නෙමීනං එතන මෝහ එහනම් අකුසල්ල මූල ධර්මත් තුනම එදන නෑ එහෙනම් නිවැරදි මොකද ලෝබය අවසානයේ නිවන දේශය අවසානයෙන් නිවන මෝහේ අවසානයෙන් නිවන එහනම් අපි රූපයක් විතර්ක කරනකොට ඇහන්දකපු රූපය එ පිරිිබඳ වෝස්ටි තක් ඇදනවා සිත පිරුණුතුන එකතු කරන්න නිෂ්පර්ශයයි එඋනා පස්ස අපේ පිළිබඳ විදිනවා එරූපය පිළිබඳ හඳනා ගන්නවාඒ හඳනා ගැනීම තුළ සිත බලවත්තිෙනවා එතන ඉදලා විතර්කොල්ඩ යනෝ බලවත් වන හම තමයි විතර්ක වලඩ යන්න තේරෙන් ඕනෙමං කියනදී පැහැදිලි වෙන්න ඕනේ රේතනින් තව විර්කයටයන් තු විතර්කයට එතනද යනකොඩම එතන ලෝබය තිනවා එයි සිතට පවතින්න අපි කාලයක් දුන්න ප්‍රවෘතියට කාලයක් දුන්නා ඒ කාලය දුන්නේ අ රූපය පිරිිබාන්ධව කල්පනා කිරීම තුළ එ ඒරූපය ලස්සනනං දැකුම් කලුනං අපි ඒරූපය පිළිබඳ විදිනවා ඒරූපය පිබඳ විදිනවනි තො ඒරූපය අපි අප්‍රියනං අමනනාපනං අපේ සිත ගැටීමක් කෙනවා තොර විඳනදේ හඳනා ගත්තා නරකද හොඳද තො විනිශ්තයකට එනවා පි මේ නරකයි මේක හොඳයි හොඩ හඳුනාගත්තද වැරදිආකාරයට ඇයි තීරණය කලා හොඳ හෝ නරක ඇැබ එම තීරණය කරන්න බැහැ ඇයි තීරණය කරන්න බැරි බාහිර රූපයක තියන්නේෙ ක්‍රියාවක් ඒ බාහිර යම් රූපයක් ඇත්නම් මේක වර්ණයක් ගලතිීනවා ඕනම රූපයක වර්ණයක් තිීනවානි එක අපි ඒ වර්ණය පිරිිබන්ඳව විඳීමක් ගන්න අපේ මනසට නැ ඒවරණය හොඳයි සනයක පැහැපත් දමන ඇඳ පැළදු හම තරන්න ඒේකඉද. තොර දැගේ වල්දරල්ල ලංකාර කරන්නේ බිත්ති එම පාට කරනකොට අපිගෙන මේ වරණය ජැලපින්නේ මේ කාරයන්නේ එම කියනවයි. එදර වර්ණය අපි රැවටි ලතින්නේ. එදට ඉස් සභාවේ රැවටල තොර සංඥාව පිට වැරදිලාතියන්නේ. සංඥාව ගත්ත වැරදි ආකාරය. එදට රූපය ගත්තේ අපි හතරැස්සෝ දික්කෝ පෙතලි ෝ කෙටිහෝ යම්මාකාරයකෙන්න්නම් අපේ මනසින් අපි විටර්ක කරේ ඒ විතර්කයත් වැරදි. තොර සංඥාවත් වැරදි එතුර පිරිබඳව විඳීමේ සිතක්කාවනම් එතනත් වැරදි. මොකද විඳන තැන තමයි හදනාගන්න හඳනා ගැනීම තුළ තමයි සිත බලවත්වෙන්නේ. එත හොට අපි ආර්්‍යස්ටාංගික මාර්ගයටේ ලෝකෝත්තර පැත්තට බැහැලා නැයි කියන්නේ අප රූපයේ පිළිබඳව කෙලෙස්වැෙන කෙලෙස්වැෙනෝ නතන ලෝබය ඇති වෙන එකමනාපන දේශය ඇති වෙනවා එතු ඒ දෙකාට අපි සිත තුළ ඉඩදුන්නේ මෝහොය නිසා ඒ රූපයක් තමන් අයිතිකරගත් තනම් එක ලංකාර වටන දර්ශනය රූපයක් තමන් අයිතිකරගත් තන මානය ඇති වෙනවා ඒ රූපය පිළිබඳව නිවැරදිව දැක නත්තන් දිිට්ටිය ඇති වෙනවා තන රූපයක් නෑ එතන තියනෙ ක්‍රියාවක් ්‍රියාව දැක්න රූපයක්ත් දැක්කේ. එතකට දිට්ටිය වැරදි. හරිද එතකට එතන දික්්ටියත් තියෙන. එට ලෝබේටීන දේශේ තින මොහය තින මානයතින ිට්ටියය තියෙන. මේ රූපය පිළිබාධව බෞද්ධ දර්ශනයට අනුව කල්පනා කරන බුදුරජාණන් වහසේ දේශනා කරන මේ රූපය සත්‍රමහග හතු කිය සැකයක් ඇතින සත්‍රමහගත් තුද නෑ මේ රූපයක්තින් සැකයක් ඇතිෙන. ඒ එතුට විචිකච්චාවත් තියෙනවා. දේ පිළිබඳව නිවැර අවබෝධ කරගන්ඩ සිත උත්සාහනයි උන දුනේ. ඒට කියනවා තිීන මිද්ද කියලා. අලසකම කම්මෙලි කම අකර්මණ්‍ය බව. නිවැරදි ආකාරයෙන් අවබෝධ කරගන්්ඩ මනස සුදුසුනේ. තින මිද්ද. එතට සිත උද්දච්චා අදච්ච කෙනන සිත වික්ෂිප්ත වෙනවා. ඇය අරමුණ හරි ආකාරම නිවැරදි කරගන්ඩ මනස සූධනම්නේ. එතකොට ඒ සියලු විතර්ක වැරදිනේ සියලු විතර්ක වැරදිී එතුරේ පිළිබඳ සවා බැලිමුත් වැරදිී ඇයි වැරදි කියෙන් එතන තියෙන සතරම හදහතුන්ගේ ක්‍රියාවක් බාහිර රූපය එතනට සිත ගත්තනං අරෂනයෙන් අ බාහිර රූපය දැකපු ගමන් සිත එතනට ගත්තනං විදීමට යන්නෙත් නේ හඳුනා ගැනීමට යන්න ෙත්නේ හුනා ගණඩ දෙයක් නෑ ක්‍රියාව තුළ ක්‍රියාව අතිසේ වේගෙන් සිදුවෙන ක්‍රියාවක් තරෙනවති බාහිර රූපේ තියන්නේ අතිසේ වේගෙන් සිදුවන ක්‍රියාවක් තියන්නේ තියෙන සතම එක වෙනස්වීම විපරිනාමය අපට පෙන්නන්නේ හැබ අපිට ඇහැට දර්ශනය වෙන්නේ කාලයක් ගිල්ල. මනසර දර්ශනය කරගණ්ඩුවනේ නිවැරදිව සනයක්ෂණයක් පාස ඉපද බිඳිනවා ඒ තමයි පරම සතති එබාහිර රූපේ තියෙ ක්‍රියාවක් හේ තියනෙත් ක්‍රියාවක් බාහිර රූපේ තියෙන්න ක්‍රියාව තමයි සතරමහ ධාතු ඕනම රූපයක් ගත්ත සතර මහ ධතු. ඇයි එහෙම කියන්නේ බුදුරජන්ාන්ස පැහැදිරිිව දේශනා කළා මහනෙන මේ මුළු විශ්‍යයම තියෙන්නේ ක්‍රියාවක් ඒ ක්‍රියාව නාම රූප දෙක එතනින් හට දෙයක්නෑ නාම රූප දෙකයි එතකොට අපි මේ ඇහෙන් දකින රූපය හෝ ඇස දෙකම ඇතුළක් තරන්න වෙන්න රූපේ ගැන සතරමහ තාතුන්ගේ ක්‍රියාවටයි රූපයකයන් දේ පිළිබඳව විටර්ක කරන මනසි එකන සිටන්. තොන් නාමේ නාම රූප දෙන්න ක්‍රියාත්මක ව පවැැදිලි ද කියනක එතුන මේ නාම රූප දෙක ක්‍රියාත්මක වීම තුළ අපි දැ තතාගතයන් වහන්සේ දේශනා කරා සත්‍යාගේ පැවැත්මට කරුණු දෙකයි. කම්ම නියම චිත්තනිය දැහෙන ඔය දෙකෙන් ඕනේ විසඳ ගටත් ගැටලුව. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තිය අවසානය තමයි නිවන කියන්නේ සිත තවත් භවයකට සම්බන්ධ වනොත් කවදාව නිවනක් නෑ එක්ක බිත්තරයක් ඇතුළි බහිනවා එක්ක මවකුසක බහිනා එකකුණු කානු පල් වතුරවලට බහිනවා මෙම නැතම් පාතික බහිවා බහින්නේ සිතයි කය යන්න එක එතර බහින්න සිතයි එක සිට බහින්න නම් තථගතයන් වහන්සේ පෙන්නල දෙ ආකාරය කර්මයක් ඕනි ධර්මතා දෙකයින්න පෙන්නන්නේ පවෘතියට සත්‍යගේ පැවැත්මට ගමනට පෙන්නන්නේ කරුණු දෙකයි. තොර දෙකා තමයි කම්ම නයාම චිත්තනාම විශව පැත්මට කුණුතුනත් දේශනා කරපු බෞධර්න්නවන බීජනයාම රතුනයාාම ධම්ම නයා නයාම ධර්ම පහයිනි තවට බීජනිියයාම රතුනියාම ධම්ම කියනෙ විශ්වය පැවැත්මට දේශනා කර සත්‍යයාගේ පැවැත්මට දේශනා කළේ කරුණු දෙකයි. එ දෙකම නාම ධර්ම කර්ම කියන්නේ නාමධරම ට චිට්ට කියන්නේ නම් ධර්මයයක් චිත ගැන සිත. තො සිතේ ප්‍රවෘත්තියට ප්‍රත්ථතිය වෙන්නේ කමය කියෙක තයි බුදුරජාශස ත පෙන්න්නේ. එහෙනම් අපි නිවැරදි ආරය අෂ්ටාංගික මාර්ගයට බහිනවනං අපි කර්ම සකස් නොවෙන ආකාරයට සිත පවත්වන්ට ඕනේ. පිළිගන්න. නැහැදි ද කියනෙක්. කර්ම සකස් නොවෙන ආකාරයට සිතේ ප්‍රෘති ගෙනියන්ට න. තොර කර්ම සකස් වෙන්නේ යි අ රූපය අපි ගන්නේ සමුතියි සම්මුතියෙන් ගත්ත ගමන් ඒ රූපය හැඩයක් පෙන්න්න නෝපට පෙතලිද දික්ද කෙටිද අදිවසයෙන් හැඩයක් පෙන්න්න නවා. වර්ණයක් පෙන්න්න නවා අපි ඒෝ දෙකට අහුගෙන මන සහ වෙන ඔය දෙකට. අර නිවැරදි ක්‍රියාව දකින්නේ නෑ එකැන පරමාර්ථය විද්‍යාමානන සමුතිය විද්‍යාමාන සම්මුෘතිය විද්‍යාමාන වෙලා තියන තා කල් අපි හහුුවවෙන්න කෙලෙස්වල්ට පරමාර්ථය විද්‍යාමාන වනහාම අපට කෙලෙස් වැඩෙන්නේ කෙලෙස් වැඩ නෙනැත්තන් කර්ම සකස්වැෙන්ඩ විදිහක් නෑ සිතේ කෙලෙසීම තමයි කර්ම සකස් කරන්නේ ඒක පැහැදිලියම දේශනා කළ කලේසවට්ට කම්මවටට විපාක වට කෙලෙසීම මහනෙන කෙලෙසීම නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක විදිනු එතමයි බුදු දහම ඉදිරිපත් කර නියය තොර වට්ට තුනක් එතන තියෙන්නේෙ එහෙනම් කෙලෙසෙන්නේ වැරදි ආකාරයට ගත්තොත් විතර්ක කොළොත් වැරදි ආකාරයට එතන කෙලෙස්වෙදෙන තේරෙනවාද අනිත්ත එතකොට කම්මනයාම චිත්තනයාාම කියන ආකාරය අපි නිවැරදිව දැනගන්න ඕනේ දැකගන්න ඕන කරුණ දෙයින්න පෙන්න්නේ සිතේ ප්‍රවෘත්තිය සෑම මොහොතකම මේ කර්ම වැඩෙන්න්නේ නැති ආකාරයට කර්ම සකස්වෙන්නේ නැති ආකාරයට අපි සිත පවත් අන්ඩුවන. ඒක පවත්ව අන්ඩනම් ධර්මතා දෙකක් ඕනි සතිය යෝනිෂ මනෂස්කාරය ඔය ධර්මතා දෙක නතුව කරන්න බෑ තේරෙනද සතිය ගැන සිහිය. ො නිවැරදි සිිය නිවැරදි සිහට සිතාපුහාම අරරූපය දකිනවා නිවැරදි. ඒ යෝනිෂ මනනිසිකාරය. ගන මනා අනුවන. එතවට සම්මුතිය බැහැර වෙනවා පරමාර්තය විද්‍යාමාන වෙන. පරමාර්තය විද්‍යාමාන වෙලා තියන තාක්ල් සම්මුතිය විද්‍යාමානයි. අපි අපිට වැරදිලා තියෙන්නේ අපි සම්මුෘතිය තුළ විද්‍යාමානයි මනස. මෙය පුද්චරේ. මෙ කාන්තාවක්. මෙ ලදරයේ මෙත් පොලිලමයක් මෙය මහළු යිස එක්කෙනෙ මේක කැමරාවක් මේ ැත් තත්ටකයක් මේ මල්. මේක් වාස එකක් නස්ටූල එකක් ද මේ ඔක්කොම අපි සමුතියන්නේ මේ ද විද්‍යාමාන කරන්තිය මේ ඇස මේ කෙස් එක ලො මේ කන් නා දිව ශරීරය ඔක්කොම සම්මුතිය කරන්තය එදමට අපි විතර්ක කරන්නේ කල්පනා කරන්නේ සම්මුතිය තුළනං අපේ මනස අ ප්‍රවෘති විතර්ක යැන කල්පනා කරන තර පැවැත්ම කල්පනා කරන්නේ සම්මුතියෙන්නම් මේ ධර්මය කවදාවත් තෙරෙන්නේ කදත්ෙරන්නේ ඇයි කෙලෙස් එතන වැඩෙනු ත නිවැරදි ආකාරයෙන් කල්පනාකරුවත් ඉට පස්ස සොයා බලන්නේ නිවැරදි ආකාරයට විතර්කයල්ලඟ විචාරය තියන්නේ විතර්කකන්නේ කල්පනා කරන විචාරය යන සයා බලන. පැහැදිලිද කියන එක ද අපිහෙම වෙනවදන කල්පනනා කරන්න දේ පිරිිබඳවන හොයල බලන්නේ එදමන එෙන කල්පනා කරන්නේ වැරදි ආකාරයට වන සයා බලන්න වැරදි ආකාරයට දැන්ගටට එහනම් පැවත් මත්තිී. එටකට ඒ නිවැරදි සමාධික්්‍යය නෙමේ ො නිවැරදිව කල් එක ද්‍යාමාන වනොත් පරමාර්ථය සමාදිි ඒවිලා ලෝකොත්‍ර පැත්ත ඇයි සිට නිවෙනවා අ කෙලෙස් හටගන්ඩ විදික් නැහැ ලෝබය නෑ පරවාාර්තය දැක්ක සතර මහා ධහතු දර්ශනය වනුත් ලෝබයක්ක නොද ලස්සන රූපයක් ඒක හැඩය ඒක ස්වභාව ඒක වර්ණය ගත්තුතු රෝබයක් එනවා. එහෙනම් අපි සතිය හා යෝනිෂ මනසිකාරය සිය තියන තැනම් අනනුවන තියනවා සිය නැති තැන මනනුවනත් නේ. එහෙනම් අපි නිවැරදිව දැක ගණ්ඩෝනේ නිවැරදිව දැනගන්න හා නිවැරදිව දැක ගණ්ඩෝන කියන්නේ එකයි. දැන් ඔතනදී කම්ම ියයාම චිත්ත යාම කියන එක තුර කර්ම වැඩෙන් නැති ආකාරයට සිතේ ප්‍රවෘතිය ගෙනියන්න ඕන එතනින් යන කිසි ගැලුවන්නේ. මොකද කර්මයක් ඕනේ ඒගාභවෙන යන්න. බිත්තරයක් ඇතුළට අපේ මනස ඇතුල් කරනවන ඒසිත නැවත ප්‍රතිසන්ධියයක් කර යනවාන බිත්තරයක් ඇතුළට එක කර්මයක් ඕන කර්මයන්න ඇතු තන්නම හිඳබේ. ඇබැයිඒ බිත්තරයක් ඇතුළි හටගත්ත ධර්මතා පහත් අපි මේ තියෙන ධර්මතා පහම තමයි. කියමු දැම් ිතනයක් ඇතුර අපි කොකුල් පටේ ගත ඇ රපතියෙන නද රූපත් තියෙන ඒ සතර විඳීපත්තියනවා හින්දනයක් ත ඒ සතාගේ ආර පාර සතා දුන ගන්න වර්ග්‍ය හතුන ගන්නඇැලගේ තර රූපතින වේදනාතියන සංඥාතියන ඒ සතාට බලවත්වෙන දෙගෙන කොටා ගන්නම ගර කොටාගන්න තර විස්්ත බලවත්වල දේශය බලවත්තල ර ආසාාවෙන් බලවත්වෙලා ොකකා ආරටි ගන්න තර ආසාාවය බලවත්ත එතුරයි චේතර නංස්කාරයක්ත් සියල දනගන්න විඤ්ඥානයන්නේ දර විඥානයකුත් තියෙනවා. ඇයි ඒ ගොල ිතර ඇතුරට වෙෙස්සේ. එයාට ඉති බනි මාලිගවෝකගේ ලඋපදටි. ඇයි එතන්ට කිය නැඇත්ත. එයට තමයි කම්ම නියම චිත නයම කියන්නේ. ද පැහැදිලි දෙතුවට. දැතට අපි මෙහතන්ට නොවා යන නෑ කියලා හිත නොද යනවා. ඇයි යන්නේ රූපය ගත්තේ වැරදිාකාරයට විතර්ක කලේ වැරදිකාරයට විචාර කළේ කර්ම සකස්ය ආකාරයට එදොරේ කර්ම සකස් එන ආකාරයට කල්පනාකෙරුව ස්වා බැලුවොත් කර්මයට අදාළ තැන ප්‍රතිසදිි ගන්නවා එතහොට අපි කුසල් කරන මනුස්සත්මොහැ කළ බල අපි කුසල් කරනවා එදර කුසල් කරපු හාම අපි ගන්න කුසල් ආරම්මණයක් අපසාන ආරම්මණය කුසල එටකොඩ අපි නැවතිෙන මනුස ලෝකට මනුස්සලය ගඩවත් ඕපහහිදයෙන් රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන්ඒවගේ ආයතන හයයි තියෙන්නේ ඇස දර කිරිි පෙටියට නැද් ආයතන හැ සක්ති න කනත්තිය න නාසයක් තියනවා දිවක්තියන ශරීරයක් තියනවා සිතත්වයන එතකොට වෙනස මොකද කම්ම නියම චිත්ත නයාම දැ පැහැදිලීට. එතකොට එහෙනම් අපි කැම ද ඇබේ අපි එතරට පත්වෙලා නෑ කියලා හිතුනවාද සිය දස්වර අප ආරෙන් ප්‍රති්සධ අරන්ති ඒයි තාගත න්වහස දේශනා කරන්න මේ විශ්වේ ඕනම කෙනෙක් තමන් නොලබපු සත්තා ආත්මයක් නෑ ඕනම සත්තේ අපි සෑම කෙනෙක්ුම වෙලා තියෙන වෙලේ එවනේයිතම නියම චිත්්‍රඥා එෙනම් දැන් අපි එතකොට අර සතාට බැහැ මේ කර්මශය කරන්නඒ සතාට කර්මශය කරන්න බෑ අනිත් කානය තමයි මේ දි්‍යලෝකීන දෙවරුටත් ොද ඉගොලන් අතිශ්‍ය ඉහල කම්ස පක්විදින්නේ. තතාගතයන් වහන්ස පැහැදිනීමම දේශනා කළ කාමසුකල්ලි කානු යෝග හා අත්තකිලමතානියෝග කියන මේ ධර්මතායකමෙන්වැඩෝන ගැන ඕනට ඩ රීරයට දුක්්දීමෙන් මේ මු කියලා බන්න බෑ හරිද තොර ඕනමට වැඩිය දුක්විදින කෙනෙකුට මේ මනස්සමආකාරයෙන් මෙහේවන්න බෑ එකන නිවැරදි ආකාරයට වැරදි ආකාරය සම්මාධි්‍යයට ගණ්ඩ බෑ එයා අධික දුක් විදින නිසා. යයි දුකෙන් ගැලවෙන්න හොයනවා කල්පනා කරනවා විමසනා විසක් මේ ධර්මය අවබෝධ කරගන්ඩ එයාගේ මනස සූදානම්නෑ අර අර්තිශය දුක්කඉදින නිසා. තේරෙනත් අතිසේ සැපවිඳිනවානයිකෑනම් සැපවිඳනවනං ඒ අයලා ඒකට ඇලි ලඉන්නවා ඒ ආස්වාදය හොයෙනවා ඒ ආස්වාදී ඇලිල්ල ගිරි ලඉන්නවා එයාටත් මේක තේරෙන්නේ යාාහිතන්නේ ීට වැඩිය සපක් ොත්ති. මේ හෙන්දක් ඉන්න යෙනනම් මනරම් රූපය කනිින්ග හන්ට තියනම් හොඳ මහිරි බ්ද නාසයෙන්විෙන්දෙන්ට තියරනම් හොඳ සුවන්ද දිවෙන්විදෙන්ට තියරනම් ප්‍රනීත රස සරීරංගල බන්ඩ තියෙන නම් උපරරිම පහන්ස මනසිංගා නාරමුණු හරි ප්‍රනීතයි එහනම් මොකක්ද තවය. ඇකයි කාමසු කල්ි කානයෝග්‍යත් හරින්නි කිවේ. තොට ඒ දෙක අතහර පු කෙනකොඩ මනස මධ්‍යස්ථව පවත්වන්න පුළා. දැපට පුළුවන් පුළුවන් අපට පුළා. ඇැබැයි? ඒ ඊලාකාරෙන් සැපවිදිනායට සංසාර පුද්දක් අනුවන මෙතට එන්න පුළ ගගොලන්ට සසර පුරුදු කල්ල තියෙනන මේ සසරින් ජැලවෙන්නේ කොමද කියලා. එගොලන් පෙර සංසාර දන්දීල තියෙනආකාරයට වර්තමාන භව අතිශසේ සුකෝපු බෝගි ජීවිතය ගත කරන පුළ. හැබ ඒගොලන් එතනදි තේරුන්ගන්නවා ජරාව්‍යාදි මරණ සෝක පරිදේව දුක්කදෝම නස් ව කියන්නේෙවා බට මොනතරන් සම්පත්ති මුණත් මේටි කෙනවා කියලා. ඒයවිල සංසාර පුරුද්ධය, මනස්හ නිවැරදිෝ මෙහැවල තියෙනවා. එයාට තේරෙනවා පැහැදිලිද කියන ඇති එෙනම් අපි තමයි වඩාත්ම සුදුසුවය අපි අනන්ත දුක් විඳින් ත් අපි හල සැප විඳින් එත්න හනම් අපි මධ්‍යම එතම මධ්‍ය ප්‍රතිපදාව ැන මැඳුම් පිරිවෙත. එයටටත මේක පහසයෙන් අවබෝධ කරන්න පුළා හම්ඔට පුළන් පුළුවන්නේ එන හැබ නිවැරදිව ගණ්ඩෝනේ නිවැරදිව ගන්නකොඩ තව තියෙනවා බෝධියංග වැඩෙන්ඩ ඕනේ නිවැරදිව දකින්න කොට යම් දෙයක් එ විතර්ක විචාර කිරම තුළ අපට බෝධියංග වැඩෙන්ඩ ඕනි. බෝධි කියන්නේ නිවනට බෝධි කියන බුද්ධිය ත බුද් නම් නිවනමයි නිවනම තමයි බුද්ධ කියන්නේ. තොර බෝධියංග වැඩෙන්න්න තෝනය. එතු අපි යම්ධර්මයක් කරම් මෙනය කරනකට අපි බලන්න ඕනේ බෝධියංග වැඩනෝද කිය. ෝධියන්ගේ හතයි තියන්. බදර ජන්නස්ස දේශනා කළේ හතයි සතිය එකගැන සහිය. එන අප සීය එතන මනාව පිහිටල තියෙන්න්න ඕන සති සම්බෝධය අන්ගේ කියලා අහල තියෙනවා දන්නවා තේරෙනවත් තෝට සතිකයන්නේ සීය මනා අවබෝධයට අවශ්‍යය කරන ආකාරයට සහ වැඩෙන් ඕෝනය. එකයන්නේ නිවැරදිවම සහය පවතිනවා අ රූපය හතරස්ද පෙතලිද දික්ද කෙටිද අදාළ නැහැ එතන තියන්නේ ක්‍රියාව දකිනවනං එතන සහය පහිටල තියෙනවා එතට යෝනිසෝ මනසිකාරය තියෙනවා මනා නුවන එතන තියෙනවා මනා නුවන එතන තියෙනවා කියන්නේ සති සම්බෝධි අන්ගේට ඊගාව එක එකමග ධම්ම විච්චි සම්බෝධියන්ගේ ධම්ම විච්චි කියන්නේ ප්‍රඥාව දෙකර ප්‍රඥාව කියන්නේ මනා නුවන එට නිවැරදිව දකින න එතමට සම්බෝතියෙන් බැහැර වෙලා අපි පරමාර්ථය විද්‍යාමාන වනහාම අපි ඇවිල්ල තියෙනවා නිවැරදි ආකාරය සම්මාධික්්කයට එර ඇයි මේ නිවැරදි ආකාරයට ගන්නේ නිවනට අවශ්‍යය කරනවා පිරිවර පිරිවරත්තක් කියන්නේ පිරිවර තමයි සමදිටි සම සංකප් සමවාච සම කම්මන්ත සම ආචීව සමවායාම සම්මස් සති මේ අග හත වටවෙලා ඉදනි මේ අංගහත වටවෙලාව චිත්ත සමාධියයක් චිතයක් ග්‍රථාවයක් එතන සිතහරි තැන් පත්. හැබැයි ඒ සමාජයට මේ හත වටවෙලා ඉන්න ඕනි. වටවෙලා නේන තාකල් ආර්යෂ්ඨාංගික මාර්ගයට බැහැල ෑ ලෝකොත්තර පැත්තට එතකල්ලවකික පැත්ත තෙරෙනති කියන්නේ එකමක් වෙදැන් ැ ක්‍රමක් කම ගැඹරට එයන්නේ මගමග ජාදර්න විුද්ධ දන ඉට පුස ජනටික්තියෙන්නේ ට න ප්‍රතිපද ාන දර්ශන විශුද්දට පස් න ර්ශන විශුද්දිය ව මාර්ග පල් කියනවා නිවාර්රයම අලබෙන් ඕනේ තොරම මේ ඥානයන්ටික නිවාරයම එන්නත් ඕෝනි ඥානය කියන්නේ දුක පිළිබඳව ඥානය දුවට හේතුව පිළිබඳව ඥානය දුක නිරෝධය පිළිබඳව ඥානය දුක නිරෝධගාමිනි ප්‍රතිපදා පිළිබඳව ඥානය දමේ අද කතා කරන්නේ දුක්කන් නිරෝධගාමිනි ප්‍රතිපද පිළිබඳව ඥාන හ නම් අපි සම්මාධිට්්‍යියට එන්න ඕනේ එකකොට කල්පනා කරනකොට අර සීය හොඳට එතන පිහිටල තියෙන්න්න ඕන එතකොට අර සම්මුතියට මනසයන්නේ නේ. සම්මුතිය විද්‍යාමාන වෙන්නේ විද්‍යාමාන වෙන්නේ පරමාර්තයේ. දොර පරමාර්ථය විද්‍යාමාන වෙන්නවා කියන්නේ දම්ම විච්චි සම්බෝධයන්ගය එක ගැන මනානුවන දම විච්ි ගැන ප්‍රඥාව මනානුවන තොට එතන මනානුවන තියෙන. අනිත්තේ එක තමයි ඒ ආකාරයට මනස ගණ්ඩ නම් සිත මෙහේ වන්ඩනම් වීරයක් ඕන. වීරයක් නැතුව බැහැ. විරිය සම්බෝධයන්ගේ එකන්නේ මනා අවබෝධයට අවශ්‍යය කරන ආකාරයට වීරය වැඩිර. එතු මෙවා දකිින් ඕනේ තමන් සතිය වැඩි ලද කියලලා තමන් දකින්න ඕනේ මනසින්. යෝනිෂ මනසිකාරය මනා වැඩි ලද කෙලා තමන් නුවනින් දකින්න ඕන විරිය උත්සාහය දැ ඩිලද කියලා මන අවබෝධයට අවස්සය කරන ආකාරයට වැඩිල්ලද කියලා තමන් ඕනින් දකිින්ද. තො සති ධම්ම විච්චි වීරිය කියන මේ නිවනට අවශ්‍යය කරන මේ ධර්මතා වැඩෙනකොට සිතට එන ලොකු ප්‍රීතියක්. සතුරක්ෙන්නේ. හරි මටද නිවැරදිව දර්ශනය වෙන මට දැ නිවැරදිෝේනවා ම නිවැරදිෝ විතර්ක කරන්නේ. ම නිවැරදිවයි විචාර කරන්නේ. නිවැරදිව කල්පනා කරනවා නිවැරදි විචාර කරන්න හැකිියාවක් මට තියෙන ල සතුටරක්න්නේ ඒට න පීති සම්බෝධයන්ගේ ඊගාවට තියෙන්නේ පස්සදදිී සතිය ධම්ම විචය වීරය පීති පස්සද්දී. පස්සද්දියී තියෙනව දෙකක් කාය පස්සදී ච්චිත පස්සදී කාය පස්සදි කියලා කියන්නේ මේ නාමධර්මයන්ගේ සංසිදීම අස්සදිකන සංසිදනවා සැහැල්ලු බව එත වොඩ කයට සිතර ලොකු සැලුවක් කෙන්දුව තම කායි පසදදි චිතප පසදදි කියැනෙ කයේ සහැල්ලු බවන්නේ මේ කාය පසද්දික කියන්න. සිතේ සැහැල්ලු බවයි කාය පස්සද්දිිකයන්නේ. චිත්ත පස්සද්ධිකයන්නේ විඤ්ඥානය සහැල්ලු බව ක පැහැදිරිි කරනවා කොමද වෙන්නේ කියලා දැන් විදිින්න නැත්ත ද විදිින්න බැහැනිස් පරමාර්ථ ධර්මයන් කිර. අ සම්මුතියන්නේ විඳින්න වෙන්නේ සම්මුතියෙන් බැහැර වුණාම විඳීමක් ගන්න බෑඒ අ ක්‍රියාමනි දකින්නේ තිවයන්නවා නැතිවෙනව ඇතිවනසනෙන් ඇතිවෙනවා නතිවනසනය ඇතිවෙනවා. එතමයි සතර මහධාතුන්ගේ සභාවය. පටවිධාතුවයිඉපද බිඳෙනවා. ආපෝධාතුීපද බිඳෙනවා. තේජ දධාතුීපද බිඳෙනවා වායෝධාතතුීපද බිඳෙනවා. ඒ බිඳෙන්න්න ඒ ක්‍රියාවට ගත වෙන්නේ චිතක්ෂණ දාහතයි. තර චිතක්ෂණ දාහතක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් කෝටියයකට බෙදොත් ඉට තර කෙටිකාලය. ඒ ක්‍රියාව මනසට අනුගත වුණහම ඒ සභාවය සත්‍යය සභාවය මනසට අනුගත වුණහාම දැන් එත හොඩ විඳන්නේ මොනවද විඳින්ට දෙයක් එතන නැහැ. ලස්සනයි කියලා ගත්ත තැනයි විඳන්නේ වෙන්. අවලස්සනයි කියලා ගත්ත තනයි විදින්නේ. යථාර්ථයට ගිහිල්ල පරමාර්ථයට ගිලා පරමාර්ථය මනසට ගත්තාම ඇතුල් මනසට ස්ථාවර කරහම පරමාර්ථය එතන විඳීමක් නෑ. විඳින්න බැහැ. විඳින්න සම්බූධිය. සුදුපාටයක ලස්සනය කිව වනන් එතන තියන සම්මුතිය රෝසපාටක ලස්සනයකි වන එතන තියන සම්මුතිය රෝසපාටත් නෑ සුදු පාටත් න කහපාටත් නෑ නිල් පාටත් නෑ සතරමහතානගේ ක්‍රියාවත්තින්නේ. ඒක සිතට ඇතුල් කල්ල නැති තාකල් සම්මුතිය මනස පැටලන සිත පැටලනු එතකොට පස් අද්ධයක්ක් එන්නේ නෑ එදෝට විඳීමක් තියන විඳීමක් හොයනො විින්දනයක් හොයන අතර විින්දධනයක් හොයනකොට ඒකම විඳීම තුළ විඳින දේ හඳුනා ගන්නේ. වේදනාව සංඥාවට ප්‍රත්තියයි. වේදනා සං්ඥා දෙක සංස්කාරයයට ප්‍රත්තයයි සංස්කාරයක ඇන්න සිත බලවත් කර කර්මයක් හැදුව සංස්කාරයක න්න චේතනා හැවත් කර්ම කර්ම හැදුව කර්ම හැදෙන්නේ නැහැ කර්ම සකස්න නෑ දිින්න ඇත්තම. එතුළ වි විඳන්න බැහැ සම්මාධිට්ටියේ ඒ සම්මාධිට්්‍යයෙන් අරගෙන තියෙන්නේ නිවැරදි වූ ක්‍රියාව මනසින් අරන්තියෙන්. ද මේක අනුගත ඒකයි නැවතන චතුධාතු ඉවත්තාන කියලා එකක් සමත කමටාන් හතනී තියෙනවනින්. චතුධාතු ඉවත්තාන ඒමකද්දී. චතුකැනෙ හතරයි. ධාතු සතරමහා ධ ඉවත්තාන කැනෙ දකිට. සිතහා සිතුවිලි අරුණහාම මේ අභ්‍යාන්තර ආයතන පහහා වාහිර සියලුම දේවල් සතරමහදහතු ඒක තියෙන ක්‍රියාවක්ඒ ක්‍රියාව තමයි අට චිතක්ෂනදහතත් තුළ ඇතිව නැතිවීම. දේතවට කොහමද විදිින්නේ විඳන්න බැහැ. විඳින්න දෙයක්ත් නෑ ඒක න විඳින්න හදනකඩ එක නැති වෙල ිවරයි. ඒ සභහාවය මනසට ඇතුල්ලෙලා නෑ තේරෙනත් විඳින වනං අනිවාරය සම්මුතියට අයෙන්න්න ඕනේ සමුතිය පි ද්‍යමාන වෙන් ඕන විඳන්න. පරමාර්තය විද්‍යාමාන වෙලා තියන තා කල් විඳීමේ සිතක් ඇතිවෙන්නේ නෑ. විදීමේ සිතක් ඇතිවෙන්නේ නැත්ක් හඳුනා ගැනීමේ සිතක් ඇතිවෙන්නේ. හඳනාගෙන තියන්නේ නිවැරදි ආකාරයට සතරමාධාතු හැකිට. දැන් එතකට එතන සිත ඇලෙනස්භාාවයන්නේ. සතරමාධතුට කොහ ඇල සි ක්‍රියාවට එතකොට සිට බලවත්ව න්නේ නෑ එතන චේතනා කියන ස්භාවට යන්නේ සම්මූතිය තුළම තමයි ඔය වේදනා සංඥා සස්කාරය ගැන සියලු ධර්මයන් ක්‍රාත්මකවේ. ත කාය පස් අද්දී කියන්න සිතේ සංසිදීම එට වට නාම ධර්මයන්ගේ සංසිදීම විදි එ නැහැ දැක්කන දෙක්ක ධාරුච්චිරියට මොකක්ද කිව්වේ මද ව ධ ඉක්මනින් මට නිවන්දකට බන කියන්න කිව පිඩ පාති වඩිනකොට දේතවට ද බන කියන වෙලා වන්නේේ මම පිණ්ඩ පායනකව. ඉතින් ස්වාමින භාගතනවාස වහන්සේ පින්්ඩ පාතික ගැනක මං ජීවත්තය දන්නේ මයිටසන මොත් භහන්සේ මටම බණටික හගඩබේ පොඩ්ඩක් කියන්නව කෙටිය එන දැක්කන දැක්ක කියගණඩකිවා. ඇහුනන ඇහුණ කියර ගණ්ඩකිව. දැනු දැනුන කිය ගණ්ඩකිව. අරමුණ ගත්තන ගත්ත තැ ගත්තර දැන ගණ්ඩකිවා. ට්ේ දි්ටමත්තන් සුතේ ස මත්ම් මතේ මතමත්තම් වි්්‍යාතය වි්්‍යාතමත්තා කියනකොට රහත්්‍ය ලිවරයි. රහත්්‍ය ලවරයි ඇයි දන්න එතින් හට පවත්තල පවතන් නැ කියක එකැන විතර්ක විචාරවලට ගින්නේ ද නිවරය තොර විදීමක් නෑ හඳනා ගැනීමක් නෑ සිතේ බලවත්වීමන්නේ. ඒ ධර්මතා නැත්තම් විතර්ක කොන්නේ. ඇත විචාර කොහද තියන්නේ පැහැදිිද කිය එක. එහ විඳීම සංසින්දෙනවා හදුරා ගැනීම සංසින් දෙෙනවා නිවැරදිආකරයට හඳුනා ගෙන තියෙන්නේ දොර කර්ම සංසිදනවා. අවරතමයි චිත්ත පස් වදි කියන්න. එදොර කර්ම සකස් ඉන්නේ චිත්ත පස් වද්දී. දො නාමධාර්මයන්ගේ සංසිඳම හිතන තියන්නේ වේදනා සඥඥා සංස්කාර කියන ධර්මදාාවයන්ට මනස එයා කරනව විතර්ක කරන්න. නිවැරදි විතර්ක කරන්න ඒගන පරමාර්තය එත වඩ කර්ම සකස්ෙන්නේ කර්ම සකසන්නේ නැත්තා කොහමද සිත බහින්නේග කම්ම නියම චිත්ත ියා කර්ම මත තියෙන්නේ දැන් එතන දයන චිත පස්සද්ද මෙ වැඩ නවද කියලා බලන්න ඕ ඒතමයි මෙනෙහි කිරීම තුළ තමයි මේ යථාර්ථය හොයාගන්න පුළුවන් රක්ෂා කිරීම තුළ නුවන මෙහෙවීම තුළ තමයි මේ සත්‍යවබෝධ කරන පුළා අනිත් ඒක වි්ඥා ද වි්ඥානය නිවීමක් ඕෝනතුර විං්ඥානය දැක ොහොමද නිමින් ත විඤ්ඥානය කර්ම විං්ඥානයක් වෙන්න නෑ ඒකට කියන්නේ විඤ්ඥානය කර්ම විඤ්ඥානයක් ඒවත් අභිංස්කාර වි්ඥානයක් අභිසංස්කාර සහිත ොත් තමයි කර්ම විඤ්ඥානයක් වෙන්නේ. අභි සංස්කාර කියන්නේ සංස්කාරවලත් තියෙන බලවත් බව. ඒකන්නේ ප්‍රතිසන්ධයක් අරන්දෙන්ට පුළුවන් කර්මවලට එවට තම අභි සංස්කාරකය සංස්කාරකයන්නේ චේතනා සංස්කාරකයන්නේ කර්ම කුසල සංස්කාර අකුසල සංස්කාර අන ජබි සංකාර පඥ්ඥාබි සංකාර අ්ඥාබි සංකාර අනි ජබි සංකාර ද මේවටන කර්ම කියන්න එකට කර්ම බවට ත්වෙලා නැහැ විඳන්නේ නැති තැන හඳුනාගන්න නැති තැන ලවත්වවෙ නැති තැන කර්ම බවට පත්වෙලා නැහැ සිතුවිඩි එතුවට විඤ්ඥාණීට මක දෙලා ඇති විඤ්ඥානි සංසිදිලා දැන් හොඳට බලන්න අපි සෑම මොහොත්තකම කරන්නේ ඇහ රූප දැකල සිත් හය නොන විඤ්ඥාන හයයි නො හය නැද හැබැයි රූප ලස්සන්න වඩුවන ඒකනි බලාපොරොත්තු කනින් සබ්දහාලා සිත් හොයෙන නැද්ද ඇබැයි සබ්දත් මිහිරි වඩුවන. ද එතන තියන්නේ මොක අදරාගන්නේ. රාග කියැනන්න ඇලනවා. නාසයෙන් හොයනවා සුමද. හැබේ එක මිහිරි සුවද වෙන්න ඕන සිතක් හොයන්නේ. සිතක්න හැදි වෙන කිසිද කතන්න බයෝක. නාසය බාහිර ගන්ද දෙකනිශස සිතක් ඇදනවා දෙ සිත්් හයන්නන්නේ අපි දිව රාසය නිසා සිතක්හො නවා නැ ජීවාවි්ඥානය. එහෙනම් කය පහසයි නිසා සිතක් වයවා. මන සයරමුණ නිසා සිතක්ව යරු දර අපි ත්නේ දොයන්නේ. එතුර සිත්වයල සිත එතට ශනය නැතිෙන්ඩ දෙනවාද එ හිත හටගත්ත සිත කරතු එකතු කර නිස්්පර්සයඇයි දොර ස්පර්ශය නිසාපි විදිනවා. විඳීමේ සිතක් ඇදුව හඳුනා ගැනීමෙන් සිතක් හැදුව බලවත්වීමේ සිතක් ඇදවා පර්ම හැදවා ක පුච්චරයද හැදී කෙනෙක්ද හැදී ඒ ධර්මතා ඒ ආකාරයට කර්ම පිළියල්ල වඩ නාම රූප දෙක නමේ ඕනවන්ට පත්්‍යය වුනේ එතර මේ නාම රූප දෙ කරන්නේීදතින් එතර පුච්චරෙක් නෑනී සත්්‍යයෙක් නෑනීද කෙනෙක් නෑන් කෙනෙකුත් නැතම් පුද්රයකුත්නත සත්්‍යය ුනත මකද මේ වෙන විකාරී කොහෙදමී යන්නේ බදුරජාන්සේ දේශනාය කරන්න මහන නමේ ජාති උම්මත්තකය ජාති උම්මත්කය උපපත්වයම පිස්සු ජාතියන්දයිකිවා පේන්නේ දැ සම්මුතියෙන් බලතාකල් යතර්ථය පේනොද න පන්නේ සත්‍යය පේන්නේ සත්‍යය වහලතියෙන්ඒ සත්‍යය වහපයකට තමයි මෝහෙ කියන්නේ ද අපි ගල්නවා දැන් අපට ඕන චතුරා සත්‍ය බොද දෙන්න . අනිවාර්රම තර මේ මක්්ගම් මග යාන දර්ශන විශුද්ධදම සියල්ල සම්පූර්ණ සම්පූර්ණ වඩෝනේ තමයි ආරය අස්ටාංගික මාර්ගේ ලෝකොත්තර පැත්තරට ලකෝත්තර පැත්තට යන්න නඟ අපිට චතු්‍රාරි සත්‍යය බෝධ ෙන්ඩෝ දඒකනය හොයන්නේ මේ හතර අවබෝධයලා නෑනතාම මේ තියෙනවා රූපයක් න විතර්ක කරට කල්පන කරේ රූපයක් පිළිබඳ විචාර කල විතර්ක විචාර දෙක සිතින්නේද කලින් ල්පනා කර සි ස්වාබැලී සිත බාහි රූපය රූපයට යිතිය හරි ඒකට උපකාර කල ඇහැනේ පැහැදිරිිද කියනෙ දැන් දකට ඇස රූපය ක්‍රියාවක් ඒ ප්‍රධාන වන ඉන්ද්‍රිය ධර්මයක් වසෙන් චක්කු ඉන්ද්‍රිය කියර කියෙනෙ එකට චක්කු කියන්නේ ඇස්ස ඉන්ද්‍රිය කියැන අධිපති යානත් න රූප කලන්න බෑනි තොන නාම රූප දෙක ක්‍රියාවක් නේදමැතියෙන නැද්ද නාම රූපද ක්‍රියාවක් ත නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත හොද මවගේ කර්භශෂය. ප්‍රතිසන්ධි විඤ්ඥානය යුක්තානුවට සබදධය වෙච්ච තැන ඉදලා ක්‍රියාව පටන් ත්ත නමරප එතම විඥාන පච්චා නානමුර පටිත්ව සවපාදය පිණිබඳ හොඳ ඔබධයක් ඕනනි ධරමේ නිරදිව තේරුම් ගන්න ක හැම පැත්තකම ගලපන්න ඕනේ. දො චතුරාරි සත්‍යය අවබෝධ වෙන්න ඕනනි කර්මය හා. චිත්ත යාමක ්‍යාමධර්මය පිරිබඳ හඳ පැහැදිියවබෝධයක් එන්නඕනේ තුො නිවැරදි සම්මාධදිී්ියයට එන්න ඕනේ තවතියන ඥාන ඥානටක්තියනවා. එ ඥාන අට එන්න ඕනේ එකැන දුකෙන් ඥානං දුක සමුදේඥානං, දුක නිරෝධේ ඥාන, දුක නිරෝධගමි පටිපදඥානං. එවගේම අත්ත පටි සම්බිදේ ඥානං දම්ම පටි සම්බිදේ ඥාන, නිරුත්ති පටි සම්බිදේ ඥාන පටිභාන පටි සම්බිදේ ඥානන් කියන මේ හතරත් එන්නත් ෝන. ද බලපු මේ එනවාද කියර එනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාවත් තුළ යතනය පහල කරන්නේ ආයතන හයට නේද ඉස්පර්සය සිද්ධ වෙන්නේ එනිසා සලා යතන පච්චා පස්ස කිව පර්ශය ඉස්පර්ශය උන්න ඇතම් විඳන්න බෑනි රූපයක්ක් ස්පර්ස ුන්න ඇතැ ඇහැමවිදින්න බෑ කනට සබ්දයක් ස්පර්ස වෙන් ඕන කනම් විදින්න එන ආයතන හැට ස්පර්සහයක් තියෙනවා ඉස්පර්සය නිසා විඳීමහයක් තියෙන ජේද ගණන සම්පසජා වේදන ජීව සම්පසජ වේදන කාය සම්පසජා වේදන මනොස් සම්පසජ වේදනා තොඩ ඒස් පර්ශ්ය නිසා විදීම හයත් තියෙන විදීම හය තුළ ඇලීම හයත් ෙන ඇලිීම තව රූපතන්නා සබ්දතන්න ගන්ධ තන්න රසතන්න පොට්ට අබ්බතන්න දම්මතන්න තියෙනව ඇලනොනනි සිත විනිරතන ඇලන වේදන පච්ච තන්න දොර ඒක උපාධන කර ගන්නවින් ුුණනන් සිත යම් ැනගේ අපි තදිින්ල් ගන්න මනසි තමයි සිතේ සභාව මොකද නැවතෙක් හොය නො අපි නැවති ආශසාදී විඳන්න තියෙන ආසාාව තමයි තෘෂ්ණාව කියන එදොර සිතේ තන ඇලිලා ත වේදනා පච්චා තන්න තන්නපච්ච උපාධන උපාධන පච්ච අර තදිින් ග්‍රහණය කර ගැනීම නිසා පියයි කර්ම කරන එ ගැන වර්තමාන භාවේ ඒ කර්ම කිරීම නිසා තමයි අරමං කිවේ අන්ඩජ ජලාපුජ සංසේද ඔපාතිකර එකයිති කාම බව රූප බව අරූප බවලට බවපච්චා ජාතිය දො බවතුනක් විශ්්‍යය ක්‍රියාත්මක කරනවාවන කර්ම සකස් කරලා තියෙන න පහල කරනවාද නැදන පාල කරනවාට කැන ජාති කියර බවපච්චා ජාතිය ජාති පච්චා ජරා මරණ දොර ජරා කියනි දිරීම දහම එකත් තියෙනවද තියනවා හොඩ දෙනවා කැමතිනේ රැවුලි දෙනවා කැමතිනේ. හම රැලි වැටනවා. තල කරල් එකක තැන්තැන් ගලින් න වස යන බාන්ගු නැ එනවා.ඒවට කැමතිත් න්නේේ ඇස් පැනීම අඩුව නොට කැමතිත්න්නේේ කන් එහහිම අඩුව නොට කැමතිත්න්නේ දත් හැලනොට කැමතිත්න්නේ. එකකොඩත් කැමතිනේ. එකනි ජරවා අපි ප්‍රතික්ෂය ප කරනවා කැමතින ඒ අකමැති දුක්කන්ද දුක්කින්දන අකමේති ව්‍යා ලෙඩ රෝග වලට කැමති. කිසිම හම්බිරිසාාවටත් කැමතින. නෑන එකටත් කැමතිනේ. තොර ව්‍යාදිී අකමැති ඇයි දුක්කහිද. ලෙඩ රෝග. මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් සඋපායාසක් කියනේවා තොර ප්‍රියන්ගෙන් වෙන්නීම කැමති දේ නොලැබීමම් අකමැදෙවල් ලැබීම දුක්ද නැදඒ සත්‍යයද ඇත්තඒ. බොරුවක් නැමේ සත්‍යය.ඒ පරම සත්‍යය. ඇයි? ජාතිපච්චා ජාමරණ හටගත් තනම් එතන දයන්නේ ජරාමරණ අනිවාරය. හරි එදට ඒකත් දුක්කාරරි සත්්‍යය නෙමේද එක දුක්කාරි සත්්‍යය තනම හේතුව තියනු. හේතුව දන්නවා ඔයලා සමුදාාරය සත්‍යය ඒක ඇන්නේ තුෘස්නාව. එකසිට ආකාරය තුෘෂනාවනි සමුධාරි සතය ස්යා එකසිට ආකාරය තුෘෂ්නාවගේ නිවීම තමයි නිවන කියයි. තාග තයන්ස පැහැදිනවම දශකනා දෙශනා කළ මහණෙනම එකසි අටාකාරය තෘෂ්නාවයගේ අවසානය තමයි නිවන එදන හෙන තන්නාව තමයි ප්‍රධාන දැන් ගොතන තියනවා ඒ හමද දැන්වයි දුක විඳ විද කාමයන්ට ඇලෙන්න දැම හොදරම දන්නම දුකයි කියලා ජරා ව්‍යාධි මරණ දුකයි කියල දන්නවා ඒ දැන දැන ගෙවල්දරොල්ලවට කැමති යානවහනවලට කැමති. ඉඩකඩන්වලට කැමති මිල මුදල්වලට කැමති ආභරණවලට කැමති අඹු දරුවන්ට කැමති නැද්ද. ඇ කාමාස්ශ්‍රවන ඔවට කියනෙ ඒවට කැමතින එනම් කාමාශ්‍රව. හරිද දෙව බවයෙන් භවටත් ඕන ඒහිද පින්කරනෝ බවශ්‍රව. මිට වැඩි ටිකක් එහෙහිිල් හොයා ගන්න එකට පින්කරනය එක භවස්්‍රව බවතන්න පින්කර ගොක්ට. වට කාමතන්නහා බවතන්නා.ඇ කාමාශරව බවාස්ව දිට්ටි ආස්ශ්‍රව. මේ නිවැරදි ආකාරයට මේ නිවැරදි ක්‍රියාව නොදකින තා කල් දිිටි දිිට්ටිකයන්නේ දර්ශනය වැරදි දිටි ගැන දකිනවා කියන එක එක තනිවචනය පාවිච්චි කළේ වැරදිට දකිනවා කියෙනෙ තන සම්මා දිට්ටින ද මෙච්චර වෙලා කතා කලේ සමා දිට්ටිය ගැන. පෙන්වන සමාදිිටියය ගැනම කදක තැනන දිටි ආශ්‍රව කාමාශ්‍රව භවාශ්‍රව දික්්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව තුනම දැන් තියෙනවද නැද හිදුකත්ය නොදුකට හේතුවත් තියෙනන දැ පරිිච්ච සමුපපාදය අවිද්‍යාවෙන් පටන් අරගත්තට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘතිය පැවැත්ම සත්‍යයාගේ බව තුනක පැවැත්ම පෙන්නන්නේ නිවැරැදදිව පිච්ච සමපාදය අතීත භව වර්තමනා පර්තමාන භවය හා නාගත භව ඇත හොට අවිද්‍යාවෙන්නි පටන් අරතී අවිද්‍යාවෙන් පටන් ගත්තට අවිද්‍යාවට හේතුවත්තියනවා අවිද්‍යාව මේ නිකාහට ගන්න කන්න එකටත් හේතුවත් තියෙන එකට හේතුවතම ආශ්‍රව ආශ්‍රව ප්‍රත්්‍යයන්තම අවිද්‍ය එකන ආශ්‍රව වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ අවිද්‍යාව නිසා මෝහය නිසා ඒ තන්නාව ශේ කරන්නේ තන්නාව ෂේ කරන්නේ නැත්තේ මොහය නිසා මෝැන අවිද්‍යාවට ප්‍රත්්‍යය වෙන් ආශ්‍රව එහනම් ආශ්‍රව විද්‍යාවට ප්‍රත්ථය විද්‍යාව ආශ්‍රවට ප්‍රත්තේ. ඇයි ආශ්‍රව තියනක නර්ටතමයි අවිද්‍යාව තියන්නේ අවිද්‍යාව තියන කෙනා තමයි ඇලෙන්නේ. විද්‍යාවපදවාගත් තනයි ඇලෙන්නේ නෑ ඒ ක්‍රියාවෙන් පෙන්න්න බුදුරජාණන් වන්සේ. සියලු ඇැලි මතහැරියනි එතමට ආශ්‍රව සේ කලා. දැන් දොර ආශ්‍රව කියනෙ තෘනාව. අර දුක විදමිඳ හේතුවන හදන්න. ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස් කියනේව දුකයි කියලා දැන් දන්නවන. ඉති එතනම හේතු හදනනේ. එතනම හේතුවදී අර දුක්වින්න විඳයි ආශ්‍රව ඇති එෙන එතන අ විද්‍යාව අවි්‍යාපච්ච සංකාර ජයකරම හදන සංකරපච්චා විඥාන එ අවිච්චා යත්තේව සේෂ විරාග නිරෝධ සංකර නිරෝධ එ අවිද්‍යාවගේ අවසානය තමයි සංස්කාරයන්ගේ අවසානය. එඇ අවිද්‍යාව සන්නවෙන්න නම් ආශ්‍රව අවසන්න වෙන්ඩුවන. කවද්ද කරන්න ඇතුට. එ දුකදයන දුකට හහිතුව තියෙනවා. එදොට ආශන වයින් කළො නිරෝධයි. එකකාරරි සත්‍යයක්. එදානි නිරෝධාරි සත්‍යය. එදොට මාර්ගය ආර්යෂ්්‍රාංගික මාර්ගය දැන් පෙන්වුවේ එතුොට ආයෂශ්‍රාංගික මාර්ගය තෘෂ්ණාව සේවනාආකාරය කර්ම සේවැඩෝනි. විද්‍යාශයේ වඩෝනි එතකොටයි ලෝකෝත්ත රය ෂස්ටාංගික මාර්ගයට එන එතල් ෝකෝත්ත රාය්‍යෂටාංගක ර්ගයක්ක් නෑ එතකල් ලෝකිකයි පැහැදිලියද කියන එක ධර්ම දෙශන අවසන් කරන්න කියනවා කාලය පුළුවන්ද බැරිද දුක තියෙන දුකට හේතුව තනම තිීනවා දැන් දුක විඳවිද අය ඒකට හේතුවා දෙනවා ආශ්‍රවාදනවා? ආාශර අයින් කොළොත් එන අවි්චාව අවිද්‍යාවි වරයි ඇතට විද්‍යාව උපදිනවා. ඇට විද්‍යාව උපදුනා කියන්නේ බුදුරජාන්සේ විද්‍යාවනේ උපදවාගත්ත අවිද්‍යාව වසන් කල ඇ අපි නෑන අ දුක විදවියි හේතුව හදනන දුකට හේතු හද එතනයි කියයන්නේ දුට හේතු ඒකයි මේ දුහා දුකට හේතුව ත හේතු අයින් කොළොත් එතමයි නිරෝධය එඒ දුක නිරෝධය ැ ජරාම් මරණ සෝක පරිද ඒ කෙනෙවීම මත්තියෙන්නේ ආශ්‍රවයින් කොළොත් එතමයි නිවන. මාර්ග්‍ය ආර්ශ්්‍රාගික මාගය ඇැබේ ලෞගක පැත්ත නෙයි ලොකොත්තර පැත්. දොර කර්මශය වෙලා. කර්මශය වෙලානම් ප්‍රතිසන්ධයක් ගන්න බෑ නතට ලේස පරි නිර්වාණය ස්කන්ධ පරි නිර්වාණය. ඉස්සල්ල නිවෙන්නේ කෙලෙස් ආශ්‍රවෂය කරා. ඉට පස්සේ පෙරකර්මශක්තියෙන් රූපවේදනස් සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහේක්‍රියාවතියනවා ඒක කර්මශය කල නිසා විඤ්ඥානයට බෑ බහින්් තවතැනකට ඇයි කර්මනය පැහැදිලිද කියන එක එන සසරින් නිවනට බනකිවව එ තේරුම් ගන්ඩ හැබැයි සතිහා යොනිෂු මනසිකාරය නිවා ඕ තර පස්සද්දී එන සංසිඳෙන් ඕන ොට සංසිදුනාම රකායි පසද චිත්ත පස්සද්ද ොට සතිය දම්ම විචේ වීරය පීති පස්සදේ. තොර සමාදී තනත් චිත්තේ එකක් රථාව තියන්නේ. එදොට අර අංගාට පිව අංග හත පරිවරවෙලා එන්නේ. එතමයි සමාධිය තරුප එක්කා ඇලීම් ගැටීමම්නේ රතන්වා සැලෙන්නෙත්නේ ගැටන්නේ හොඳ එනම් පිළඇන්දර පදිංචි කේච් සිල්වා මහතා අස්සා ජානක සල්වතුර මහත්ම විසින් ධර්ම දෙ සනා කන සාමීන් වහන්සේ තුළු සීරම සාමින් වහන්සර හට මේ පින් බලයෙන් නිර්වාණ ඔබෝධෙරැබීවා පරලෝ සප සිර ඥාතියන් ට පින්ඇත්තේවා සුජීවත්ව සිදන සීරම ඥාතීන්ට නිරෝගිස්වත් නිර්වාණ අවබෝධය පිණිසත් මේ පින් එකසේ හේතුවා සනාවේවා කර පාර්ථනා කරන එ ප්‍රාර්ථනාව්‍ය ආකාරය මි් සිද්වේවා කියන. මෛත්‍ර සාහගත සිතෙන් ුුණ අනෝදනා සිද්ධ කරනවා රැස්කරගත්ත නතා ප්‍රමාණ පනිශක්තිය යම් ඥාති කවරුහෝඇත් නම් පින් බලාපොත්තු මේ උතුම් පනිශක්තිය අනුමෝදන් වීමෙන් සුවපත්තේවා සෑම කෙනෙක් මුතුම නිවණින්ම සැනසෙත්වා කියලා ඉදම්ම ඥාතිී නම් හෝතුූ කියෙන ගාතලකය ියන්ට පින්දිෙමු. ආකා සට්ටාජබුහම් මට්ටා දේවානාගා මෛද්දිිකා පංයන්තං අනුමෝදිිත්තා චිරන් රක්කං තුළෝක සාසනං ආකාසට්ටාජබුහම් මට්ටා දේවානාගා මෛද්දිිකා පංඥන්තං අනුමෝදිි චිරන්රක්කං තු දේශන ආකාසට්ටාජබුම් මට්ටා දේවානාගා මද පංයන්තං අනුමෝදිිත්තා චිරන් රක්කං තුමං පරම්තිී රැස්කරගතන ත ප්‍රමාණ පපුනිසත්තිීෙන් ප සෑම දෙෙනටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනාවේවා කෙල හිතාගෙන සාදුකය. සෑම දෙෙනට මාසිර්වාද කරනවා. අභිවාදන සීරිස නිච්චංවතාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන් නෝස්කංබල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නි්බාන සම්පත්ති ඉමිනාති සමිච්චතුූ දෙනාඩම තිරවාන් සරණයි